Sarana Aruna. Sri Lanka's Breakfast Show. අපි යන්නේ කාටුන් බලන මාසිපාරේම් ඩීවී රත්නගේ මේ ජනපති අපේක්ෂක අපේ ලක්ෂ 30ක්ලු දැන්මත් විනෝදාංශයක් වශයෙන් ඡන්දෙ ඉල්ලීම නවත්තයිද දන්නේ නැහැ කියලා කියන්නේ අද දවසේ නෝනගේ ඡන්දෙත් නැති මහත්තරු හිටියනේ ඒ ඇයිට මොකද වෙන්නේ අද හුරේරා ජනාධිපති වෙන්නේ ෆරාද වුණාට අපි අඩපණ වෙන්න ඕනේ නෑ රනිල් මහත්මයා කියනවා දැන් ඔය කියන්නේ පිස්සු කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නැහැ කියලා නේද අද හුරේරා අපේ නායකතුමාගෙන් අහනවා මෙන්න ෆේස්බුක් ඇමති නිවන් සිරිපාල කියනවා මහින්දායේ අගමැති කරලා අගමැති පට්ටම අරන් ජනතා ප්‍රශ්න විසඳනවා කියලා. අර එදා ප්‍රවාහනයේ ප්‍රශ්න විසඳව වගේද විසඳන්නේ අද දිවයින අහන්නේ. සරදම් අපි මාධ්‍ය නිදහස දෙනවා. කෘතිම රාජාවාරම් කාර්යොත් දෙනවද සර් කියලා දවසේ කියනවා. අද මාධ්‍ය නිදහස ගැන කතා කරන වෙලාවේ අර සහෝදරයෙකුට ගහලා තියෙන මාධ්‍ය සහෝදරයෙකුට ජාවාරම් කාර්යෝ ටිකක් ඒ ගැන හොයන්න කියලා මේ කියන්නේ තලංගම ජයසිංහ පලාමල්ල මිස්ටර් රනිල් තමයි සෑමතින්ම සුදුස්සා. ඒත් ප්‍රශ්නේ මෑන් මේ තනතුරේ හැමදාමත් ඉන්න බලයිද දන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කතා කරනවා මේ වෙලාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් දුරේට රනිල් වික්‍රමසිංහ මහතා පත් කරනවා කියන කතාවක් දැන් පැතිර යනවත් එක්ක එතුමා ඒකෙත් දිගටම ඉදිරියට දන්නේ නැහැ කියලා අද විදේශිකයෝ කතා වෙන දේ. මෙන්න සමයන් මොකද ඔය කියවන පොත මොකද්ද ඔය කියවන පොත යාළුවා පැහැරගෙනින් කටේ පිස්තෝලේ ඔබා බියවැද්දීන් වගේ ත්‍රාසජනක ප්‍රබන්ධ ඇතුළක් පොතක් බං ඔක ලියලා තියෙන්නේ දොස්තර කෙනෙක්ද කියලා දහනෝ ශ්‍රී සමයන් කාටුනින් අද ශ්‍රීකාන්ත දූපත ලංකාවේ හතරෙන් එකක් අල්ලසට කැමති කියලා සමීක්ෂණෙන් හොයන් ඒ වුණාට කියන්නේ ජරාව කියලා නේද සර් බලන්න ඒ වුණාට අනිත් පැත්තෙන් කැමති මේ සෙල්ලන්ද කොල්ලෝ උදේ ගම්මාම්පිල කියනවා බටහිර ගැති ප්‍රතිපත්තිය වෙනස් නොකළොත් එජාපයට දිගටම පරදින්න වෙයි කියලා අනේ මන්ද බං උන පුරුකේ දැම්මත් බලුවලිගේ ඇදේ ඇරෙයිද කියලා අරුණහන්නේ. අද ජනරාණි විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න කියලා මොලේ අමාරුවක් තියන අය විතරයි කියන්නේ කියලා කියනවා රතු සහෝදරේ. සහෝදර සර්ලා දැන් වැල යන අතට මැස්ස ගහනෝ නේද? එහෙම හරියන්නේ නැති වෙයිද කියලා සහෝදර සර් ආනෝ. අන්තිමට තුනක් නැති වෙන පොටක් තමයි කියලා කියන්නේ. ඔය තුන මොන තුනද? අර 100ට 3. මේ අද ස්වාරිස්. වාහන කාර්යාලවලට මැති ඇමතිලා මරා ගන්නෝ ප්‍රවෘත්තියක්. කොන්සේක මහත්මයාට ඇහිලා මේක. සැප වාහන පාවිච්චි කළේ නැත්තම් ලෝකයා හිතයි අපි දුප්පත් කියලා නේද සර්? ස්වාරිස් පොන්සේක මහත්මයාගේ ඉතිහාසය තුමා කියපු දේ මතක් කරනවා. කබල් වාහන පාවිච්චි කරලා කොහෙද කොන්දේ අට ගෙවෙන්නත් පුළුවන් කියලා එතුමාට කියන්නේ. අර ඩිස්ක් එක ගෙවිලානේ අද දවසේ. එතුමා පේන්නත් නෑ මේ දවස්වල. මේ අතර අද විපක්ෂ නායකකම බලාපොරොත්තුවෙන් ඉන්නේ සජිත් මහත්මයා. කණ්ඩායම් බලාපොරොත්තුවෙන් ඉන්නේ කොහොමත් හරි මේක දෙන්න පාර්ලිමන්ට් එක ළඟට වෙලා ඉන්නවා කොයි වෙලාවේ හරි යන්න. අද පුවත්පතේ කාටුනේ කියන්නේ ඡන්දෙට පෙර MCC ගිවිසුම දැක්කේ කිබුලෙක් වගේ කියලායි කියන්නේ ගම්මන් පිරයානෝ. ඡන්දෙන් පසු MCC